කොහොමද කට්ටියටම අරතලු තීඩුවක් අරගෙන ආවා. ඉතින් ඔයාලා මේ වෙනකොටම දන්න ඇති අද අපි මොකද්ද හදාගන්න යන්නේ කියලා. මේ වීඩියෝ එකේදී අපි හදාගන්න යන්නේ ගොඩක්ම අඩු වේදමකින් ලාච්චු 80ක් තියෙන රෙසිස්ටර් රාක්කයක්. ඉතින් මේ විදිහ රෙසිස්ටර් රාක්කයක් ඔයාලට ගොඩක්ම වැදගත් වෙයි. මොකද අපි ඉලෙක්ට්‍රොනිකස් කරනකොට ඉලෙක්ට්‍රොනිකස් වලදී ගොඩක්ම අපිට හම්බ වෙන දේ තමයි රෙසිස්ටර් 7 නැත්නම් ප්‍රතිරෝධය කියන්නේ. ඉතින් අපි මොනවා හරි පරිපථයක් එකලස් කරගන්න රෙසිස්ටර්ස් ගෙනාවාම මේ දේවල් ටික අරන් තියාගන්න රෙසිස්ටර් රාක්කයක් අපිට තියෙනවා නම් පරිපථේ හදන්න යන වෙලාවට ගොඩක් ලේසියෙන් මේ රාක්කෙන් අපිට රෙසිස්ටර්ස් ටික ගැනීමේ හැකියාව තියෙනවා. එහෙමනම් යමු වීඩියෝ එක පටන් ගන්න. මතක් කරනවා අපි තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැහැ. සබ්ස්ක්‍රයිබ් කරන වීඩියෝ එක යාළුවොත් එක්ක ෂෙයා කරගන්නත් වගේම ඔයාලගේ වටිනා අදහස පාලින් කමෙන්ට් කරන වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් වගේම අපි Instagram Facebook ෆලෝ කරන්නත් කියලා. එහෙමනම් වීඩියෝ එක පටන් ගමු.
හරි දැන් අපි ලාච්චු ටික හදාගෙන ඉවරයි ඊළඟට අපි යමු මේකේ හවුසින් එක හදාගන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම ප්ලාස්ටික් බෝඩ් එකකින් හවුසින් එක හදාගන්න අවශ්‍ය වෙන කොටස් ටික මේ විදිහට කපාගෙන තියෙනවා. මේ කොටස් ටික කපාගන්න මම පාවිච්චි කරලා තියෙන්නේ අඟල් 4 PVC බටයක් රත් කරලා දිග අරගෙන. මේ විදිහට PVC බටය දිග අරගන්නේ කොහොමද කියලා ඔයාලට දැනගන්න ඕයි නම් අපි මීට කලින් කරලා තියෙන DJ ලයිට් එකක් හදාගන්නේ කොහොමද කියන වීඩියෝ එක බලන්න. ඒ වීඩියෝ එකේ DJ ලයිට් එකේ හවුසින් එක හදාගන්නත් අපි පාවිච්චි කරලා තියෙන්නේ PVC බටයක්.
දැන් අපි හවුසින් එක හදාගෙන ඉවරයි. ඔයාලට බලාගන්න පුළුවන් මම වටේටම ප්ලාස්ටික් ප්ලේට්ස් ටික අලවගෙන තියෙනවා. ඒ වගේම තව ඔයාලට බලාගන්න පුළුවන් හවුසින් එක ඉස්සරහින් අපේ ලාච්චු ටික ඇතුළට යන තැන්වලට ප්ලාස්ටික් පටි කීපයක් අලවගෙන තියෙනවා. මේ විදිහට කරගෙන තියන්නේ අපි ලාච්චු ටික ඇතුළට දානකොට එකකට එකක් පැටරන එක වළක්ව ගන්න ඕන නිසා. ඊළඟට එහෙනම් අපි යමු මේක ස්ටිකර් කරගන්න. ඒකට මම මේ වගේ ස්ටිකර් ෆොටෝ පේපර් එකකට ප්‍රින්ට් අවුට් එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. මේකේ ඔයාලට බලාගන්න පුළුවන් මම රෙසිස්ටර්ස් වල කෝඩ් ටික ප්‍රින්ට් කරගෙන ඇවිල්ලා තියෙනවා අපේ ලාච්චු වල මූණතට අලව ගන්න පුළුවන් විදිහට. දැන් එහෙනම් අපි යමු මේ ස්ටිකර් එකත් මේකට අලව ගන්න. හරි, දැන් අපි රෙසිස්ටර් රාක්ක ස්ටිකර් කරගෙන ඉවරයි. මෙතනදී මට පොඩ්ඩක් සමා වෙන්න ඕනි. මොකද මේක ස්ටිකර් කරගන්න ටික මට වීඩියෝ කරගන්න බැරි වුණා. කොහොම හරි අපි මේක ස්ටිකර් කරගෙන විතරක් නෙමෙයි ඇලුමිනියම් තහඩුවකින් L shape එකේ පටි කීපයක් කපාගෙන කෝනර්ස් ටික කවර් කරගෙන තියෙනවත් ඔයාලට බලාගන්න පුළුවන්. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් අපි මේ වීඩියෝ එකකින් අදට සමු ගන්නවා අලුත්ම වීඩියෝ එකකින් ඔබව හමු වෙන්න එන බලාපොරොත්තුවෙන්. අනිත් වීඩියෝස් වලදී වගේ මතක් කරනවා අපිට තාම subscribe කරලා නැහැ නම් පහල තියෙන රතු පාට subscribe button එක click කරලා අපිට subscribe කරන්නත් bell icon එක click කරන්නත් වීඩියෝ එක යාළුවත් එක්ක share කරගන්නත් වගේම අපේ Instagram Facebook follow කරන්නත් කියලා.